සිංහදන විශාලකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තේමාවට යන්න කලින් පොඩි දෙයක් කතා කරන්නම්. ඉතින් සාමාන්‍යයෙන් අපි අඬවපු මිනිස්සු අපි ජීවිතෙන් අමතක කරලා දානවා. හැබැයි හිනස්සු මිනිස්සු සාමාන්‍යයෙන් අමතක කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව සාමාන්‍යයෙන් කියන්නේ පුද්ගලයෙක්ව අඬවන්න ලේසි කියලා කියනවා. හැබැයි හිනස්සන්න, ඒ කියන්නේ මුළු හිතින්ම හිනස්සන්න ටිකක් අමාරුයි කියලා කියනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ අපිව හිනස්සපු පුද්ගලයෙක් ගැන තමයි. එයාගේ නම තමයි මිස්ටර් බීන්. එයාගේ ඇත්ත නම රෝවන් සෙබස්ටියන් ඇට්කින්සන්. ඉතින් මම ඉස්සරහට රෝවන් ඇට්කින්සන් කියලාම කියන්නම්. ඉතින් එයාගේ ජීවිත කතාවේ සාරාංශය තමයි අපි අද අරගෙන ආවේ ඔයගොල්ලන්ට. අපි යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා රෝවන් ඇට්කින්සන්ගේ ජීවිත කතාව, ඊට ඒ කියන්නේ තිරයේ පිටුපස, මිස්ටර් බීන්ගේ තිරයේ පිටුපස කතාව. ඊට පස්සේ දෙවෙනි කොටසෙදි මම කියන්නම් මිස්ටර් බීන්ගේ තිරයේ කතාව. ඒ කියන්නේ කොටස් දෙකකට මේක තියෙනවා. රයිට්, පළවෙනි කොටස මම පටන් ගන්නවා රෝවන් ඇට්කින්සන්ගේ ජීවිත කතාව. රෝවන් ඇට්කින්සන් ඉපදලා තියෙන 1955 ජනවාරි 6 වෙනිදා, ඒ කියන්නේ අද වෙනකොට මෙයාට අවුරුදු 64යි. ඉතින් මෙයා ඇත්තටම සල්ලිකාර පවුලක තමයි ඉපදිලා තියෙන්නේ. මෙයාත් එක්ක ඉගෙන ගත්ත කට්ටිය ඔක්කොම හොඳ සල්ලිකාර කට්ටියලු. ඒ කියන්නේ මෙයා ඉගෙන ගත්ත ඉස්කෝලේ තුඟක් සල්ලිකාර කට්ටිය යන ඉස්කෝලයක් තමයි කියලා තමයි කියන්නේ. ඒ කොච්චරද කිව්වොත් හිටපු අග්‍රාමාත්‍ය, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලේයත් ඇවිල්ලා මෙයාගේ ක්ලාස්මේට් කෙනෙක්ලු. ඉතින් ඒ තරමට ලොකු ලොකු සල්ලිකාර පැලැන්තිය කට්ටිය ගිය ඉස්කෝලේකට තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි පොඩි කාලේ ඉඳලම මෙයාට ඕන වෙලා තිබ්බේ මේ තාත්තගේ සල්ලි වලින් නැතුව තමන්ට කියලා මොන හරි නමක් මේ ලෝකේ පතිත කරන්න ඕනේ කියන අදිෂ්ඨානය මෙයාගේ හිතේ තිබ්බා. හැබැයි මෙයාගේ ඊ ජීවිතේ ඇත්තම ප්‍රශ්න දෙකක් තිබිලා තියෙනවා. එයා එකක් ඇවිල්ලා මෙයා ගොත ගහලා කතා කරන පුද්ගලයෙක්ලු. සාමාන්‍ය නම ඇහුවම රෝ 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 රෝවන් අන්න ඒ වගේ කියන පුද්ගලයෙක්ලු. ඉතින් මේ ඊට අතිරේකව මෙයාගේ හිතේ තිබ්බ දෙයක් තමයි මෙයා ඇත්තම කඩවසම් නැහැ කියලා කියනවා. දැන් මෙයාගේ හිතේ තිබ්බ දෙයක් මෙයා ඉන්ටර්වියුස් වල හුඟක් කියන දේ තමයි මෙයා අදට කඩවසම් නැහැ කියලා තමයි මෙයා කියන්නේ. මේක පොඩි කාලේ ඉඳලම මෙයාට මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. ඉතින් මෙයාව බලලා කවුරුත් හිනා වෙන්න හොඳ නැහැ කියලා මෙයා ඉස්කෝලේ යන කාලෙම මොන හරි නාට්‍යයක් අරගෙන තිබ්බනම්, විකට චරිත මොන හරි තිබ්බනම් මෙයා මුලින්ම ගිහිලා ඒ චරිත ගන්නවලු. මොකද ඒක බලලා මිනිස්සු හිනා වුණාට කමන්නේ, තමන්ගේ ඇත්ත රූපේ බලලා ප්‍රතිරූපේ බලලා කවුරුත් හිනා වෙන්න හොඳ නැහැ කියලා. ඉතින් ඇත්තටම මෙයා ඇත්තටම කඩවසක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඇත්තටම ලස්සනයි. ඉතින් ඉස්කෝලේ විකට චරිත හොඟක් කරගෙන යනවා. ඉතින් කාලයක් මෙයාගේ විකට චරිත කරගෙන යනකොට කට්ටිය විහිළු කරන්න පටන් ගත්තලු. ඔයාගේ විකට චරිත වැඩක් නැහැ, අපිට හිනා යන්නේ නැහැ කියලා. ඉතින් මෙයාට ඇත්තට මේක දුක හිතලා කාලයක් යාළු ඔක්කොම අතහැරලා දාලා තනියම හිටපු කාලෙකුත් මෙයාගේ තිබිලා තිනා. ඉතින් අපි දන්නවනේ මිස්ටර් බින්ගේ එපිසෝඩ්ස් අපි බලලා තිනවා නะ. ඒකේ තියෙනවා එයා ඇවිල්ලා විභාගයක කොපි කරනවා වගේ අපි කතාංගයක් දැක්කනේ. හැබැයි ඇත්ත ජීවිතේ මෙයා ඇවිල්ලා ඉංජිනේරු වෙයි. එයාගේ පළවෙනි ඩිග්‍රී එක යුනිවර්සිටි ඔෆ් නිව්කාසල් නැත්නම් නිව්කාසල් යුනිවර්සිටි කියලා එක්තරා සුප්‍රසිද්ධ යුනිවර්සිටි එක තමයි මෙයාගේ පළවෙනි ඩිග්‍රී එක කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ඩිග්‍රී එක The Queen's College Oxford කියන යුනිවර්සිටි එකේ තමයි මෙයා දෙවෙනි දෙනා මාස්ටර්ස් ඩිග්‍රී එක කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා යුනිවර්සිටි එකේ ඉන්න කාලේ තමයි මෙයාට ඇත්තටම මේ මිස්ටර් බීන් කියන චරිතය, ඇත්තටම මිස්ටර් බීන් කියන චරිතය නෙවෙයි. හැබැයි මෙයා ඉස්කෝලේ කාලේ අතරලා තිබ්බ මේ විකට නළුවා ආයේ එළියට ආවේ මේ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ නැත්නම් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ තමයි. ඉතින් ඒක නාට්‍යයක් නැත්නම් ඒක උළෙලක් තිබිලා තියෙන ඒක නාට්‍යයක මේ රෝවන් ඇට්කින්සන්ට කියලා දෙනවා පැය 48ක් ඇතුළත කාලයක් තුළ ඔයා විකට චරිතයක් කරන්න ඕනේ කියලා. මේ පැය 48 ඇතුළත තමයි මේ දේවල් හැමදේම මෙයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මෙයාත් හරි කියලා කොහොම හරි පැය 48ක් තුළ මොකක් හරි චරිතයක් රඟපාන්න ඕනේ කියලා ඔය මිස්ටර් බීන් චරිතය තිරයට එන්න කලින්ම ඔය කාලේ මෙයා යුනිවර්සිටි එකේ නැත්නම් මෙයා ඉගෙනගත්ත විශ්වවිද්‍යාලේ ඕක රඟපාලා හැමෝම මෙයා ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඕකට ඔයාගේ මෙයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙලා තියෙන්නේ. මෙතන තමයි ඊට පස්සේ මෙයා හිතලා තියෙනවා රයිට් විකට නළුවෙක් කවදාහරි වෙන්න ඕනේ කියන එක, ලොකු සුප්‍රසිද්ධ විකට නළුවෙක් වෙන්න ඕනේ කියන එක. ඊට අතරේක මෙයාගේ තව කතාවක් තියෙනවා. මෙයාගේ පවුල පිටින් මෙයා යනවලු කෙන්යාවලට මෙයාගේ නිවාඩුව ගත කරන්න කියලා. ඉතින් නිවාඩුව ගත කරන්න යනකොට මෙයා ඇත්තටම පෞද්ගලික ගුවන් යානයක තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. ටිකක් දුර යනකොට නිකන් ගුවන් යානවල කිසිම පාලනයක් නැතුව යන වගේ මෙයාට තේරෙලා තියෙනවා. හැබැයි මීට කලින් එයා ගුවන් නියමුවෙක්වත් කිසිම කෙනෙක් නෙවෙයි. මෙයා ඇත්තටම පයිලට් ඉන්න තැනට ගිහිල්ලා බලනකොට පයිලන්ට කලන්ත දාලා වැටිලා ඉඳලා තියෙන්නේ. ඒක තමයි මේ ගුවන් යානයේ කිසිම පාලනයක් නැතුව ගිහිල්ලා තියෙන්නේ. කොහොම හරි මෙයා පයිලට් සීට් එකේ ඉඳගෙන විනාඩි කීපයක් කොහමරි ඒ වෙලාවේ මෙයා දන්න බොත්තන් වල, මොකද ඉංජිනේරුවෙක් හින්දා කොහමරි කොතන හරි පාලනය කරන්න බොත්තන් ටිකක් ඔබලා විනාඩි කීපයක් ඒ ගුවන් යානය පාලනය කරගෙන ඉඳලා තමගේ මුළු පවුලම බේරගත්තා කියලා කියනවා. ඊට පස්සේ කොහමරි පයිලට් ඊට පස්සේ නැගිටලා මෙයාට හුඟක් ස්තුතිවන්ත වුණා කියලා මේක ඇත්තටම වෙලා තියෙන 2011 දී. එහෙම කතාවුත් මෙයාගේ තියෙන එක පැත්තකින්. මේ ඔක්කොම එක පැත්තකට දැම්මත් මෙයාගේ ජීවිතේ තව එක ප්‍රශ්නයක් තිබිලා දෙනවා. රෝවන් ඇට්කින්සන්ට බී කියන වචනේ උච්චාරණය කරන්න බැරිලු. මිස්ටර් බීන් කියලා කිව්වත්
B කියන වචනේ අපි මේ කතාංග ටික හරියටම බලුවනම් බීන් කියන එක ටිකක් අමාරුවෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ මෙයාට සාමාන්‍ය B කියන වචනේ උච්චාරණය කරන්න බැරිලු. ඉතින් අද වෙනකොට රෝවන් ඇඩ්කින්සන්ගේ ජීවිතේ කොහොමද කියලා කිව්වොත් එයාට ඇත්තටම සාර්ථක විවාහ ජීවිතයක් තිබිලා තියෙනවා කාලයක් වෙනකම් අවුරුදු 20කට වඩා තමන්ගේ නෝනත් එක්ක ඉඳලා තියෙනවා. ඊට පස්සේ එයාට දුවෙකුත් ඉන්නවා. එයාත් චිත්‍රපටි නිලියක්. ඉතින් අද වෙනකොට එයා තමන්ගේ නෝනව දික්කසාද කරලා වෙන කෙල්ලෙක් එක්ක පෙම් බැඳලා ඉන්නවා කියලා තමයි කියන්නේ. මේක තමයි රෝවන් ඇට්කින්සන් නැත්තම් මිස්ටර් බීන්ගේ තිරේ පිටුපස කතාව. දැන් එන්න මේ මිස්ටර් බීන්ගේ කතාවට මම. ඉතින් මිස්ටර් බීන් මම කලින් කිව්වා වගේ මම ඉස්කෝලේ කාලේ දෙනා විකට නළුවෙක් හින්දා මේ මිස්ටර් බීන් කියන චරිතයට මෙයාව තෝරලා දෙනවා මේ නිෂ්පාදන කණ්ඩායම. ඉතින් මුල් හරියේදී මේකට මොනවද නම තියන්නේ කියන එක තමයි ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙන්නේ. ඉතින් නම තියෙනකොට මිස්ටර් කෝලින් ෆ්ලවර් මොකක් හරි එළවලුක නමක් තියෙමු කියලා තමයි ඒකලා හිතලා දෙන්නේ. ඊට පස්සේ හිතලා දෙනවා මිස්ටර් වයිට් කියලා තියමු කියලා. ඊට පස්සේ මිස්ටර් බීට්රූට් කියලා තියමු කියලා මොකක් හරි එළවලුවක් මොකක් හරි දෙයක් කියලා. අන්තිමට තමයි අන්තිම මොහොතේ තමයි මිස්ටර් බීන් කියන නම මේකට අවසානයේ වශයෙන් මේගොල්ලෝ තීන්දුව කරලා තියෙන්නේ. ඉතින් මෙයාත් මේක සතුටින් බාරගෙන අරගෙන දෙනවා. මොකද මෙයාට බී කියන වචනේ යාට කතා කරන්න බැ හරියට උච්චාරණය කරන්න බැරි හින්දා මේක කොහොමාරි අරගෙන මේ අභියෝගය කොහොමාරි බාර ගන්නවා කියලා. ඊට පස්සේ දැන් ඕගලන්ට හිතනවා දෙන මේ මිස්ටර් බීන් අහසෙන් වැටුණා වගේ පෙන්නුවට මෙයාට ඇත්තටම ජීවන විද්‍යාව මොනාද තියෙන්නේ කියලා. ඉතින් මේ කතාංග ඔක්කොම ඉවරුණාට පස්සේ මේ නිෂ්පාදන කණ්ඩායම කියනවලු මෙයා ඇත්තටම ඒදා ඊට කලින් මෙයා වැඩ කරලා තියෙන ඇත්තටම කෞතුකාගාරයක ලන්ඩන් වල කෞතුකාගාරයක වැඩ කරා වගේ එතනින් මෙයාට විශ්‍රාම වැටුපක් එන විදිහට තමයි මෙයාගේ ජීවිතය ගත කරලා තියෙනවා කියලා කියන්නේ. තව මිස්ටර් බීන් ගැන කතා කරොත් දැන් මිස්ටර් බීන් කියවද මිස්ටර් කියලානේ අපි මොනාර ගෞරවයෙන් කතා කරන දේ යන මිස්ටර් බීන් කියන්නේ. හැබැයි එක තැනකදී ඔයගොල්ලෝ හරියටම නෝට් කරොත් මෙයා ගුවන්තොටුපළේ ඉන්නකොට මෙයාගේ પાස්පෝර්ට් එකේ තියෙන මිස්ටර් බීන් කියලා. මෙයා කාගෙන් හරි මෙයා නම හොත් මෙයාගේ මෙයා කියන්නේ මිස්ටර් බීන් කියලා. ඇත්තටම මෙයාගේ අර ගෞරවෙන් කියපු නම තම නෙවෙයි මෙයාගේ මිස්ටර් බීන් කියන්නේ. මෙයාගේ ඇත්තම නම ඒ කතාංගයට හැටුව මිස්ටර් බීන් තමයි. ඉතින් ඔයගොල්ලෝ ආයෙ මගෙන් ඇහුවොත් දැන් මේක දැන් මෙච්චර කොච්චර කාලයක් මේ කතාංගේ තිබ්බද කියලා දැන් අවුරුදු 30ක් 40ක් විතර මේක ගැන කතා කරනවා. 1970 ගණන්වල ඉපදුණු කට්ටියත් මේක ගැන කතා කරනවා. 80 ගණන්වල ඉපදුණු කට්ටියත් කතා කරනවා. 90 ගණන්වල ඉපදුණු කට්ටියත් මේ මිස්ටර් බීන් කියන කතාංග ගැන කතා කරත් මේක ඇත්තරම අවුරුදු 5ක් ඇතුළත තමයි මේ හැමදේම වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි රෝවන් ඇඩ්කින්සන්ගේ තිරේ පිටුපස නැත්තම් මිස්ටර් බීන්ගේ තිරේ පිටුපස කතාව සහ මිස්ටර් බීන්ගේ තිරේ කතාව. ඉතින් මේ වගේ හොඳ හොඳ තේමාවල් අපි ඉස්සරහට අරගෙන එන්න අපේ channel එක subscribe කරන්න, ඒකත් එක්කම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. සුබ දවසක්.